ලංකාවේ මිනිස්සු වෙන පොඩ්ඩක් හොයලා බලන්න හදන්නේ මේ මගේ ආදී කරවල. බොමින්. හලෝ. මේ ඔයාගේ සම්පූර්ණ නම මොකද? මම බොමින්ද සුදීප්ත රූපසිංහ. කවුද දැම්මේ නම? කොහොමද දන්නේ? හැබැයි ටිකක් එක්කෙනා ඉන්නේ මං හිතන්නේ. බොමින්දලා. ඒ කියන්නේ නමත් එක්ක කැරක්ටරිස්ටික් ගත්තොත් ඔව් ඒක හරි. නම ලස්සනයි කියලා නම ලස්සනයි කියලා කවුරු හරි කියලා තියෙනවද? නෑනේ. කවදාද? නෑනේ අමුතුයි කියලානේ කියලා තියෙන්නේ. නම අමුතුයි කියලානේ. මොකද බොමින්ද කියන්නේ? භූමියට ඉන්ද්‍ර ආ මං හිතුවා කමින්ද බොමින්ද කියලා භූමියට ඉන්ද්‍ර ආ රයිට් රයිට් එකේ නෝ ආවිල්ලා මේ නිකන් පොළොවේ නිකන් ශක්තිති රජුරු අය වගේ ආ රයිට් රයිට් එතකොට මේ කඩේ ඔයාද දැම්මේ නෑනේ මම නිකන් මේ අර කපුටක එකට කොහාව වගේ වැඩක් උනේ තාත්තා දැම්ම මං ආවා ඉතින් ඇයි ඔයා කඩේයක් දාලා ඔයා වෙලින් මොන හරි බිස්නස් එකක් කරන්න හිතුවේ නැත්තේ කඩේමද මුලින්ම ඉස්කෝලෙන් අවුට් වෙච්චලා ඉඳගෙන නැත්තම් වෙලින් මොන හරි කරාද කලින් කලින් කරලා මේක තමයි නිව් නෝමල් නිව් නෝමල් අම්බි ඒක නේ පෙරළුණු පිට හොඳයි කියන එක කියන වාගේ එකක් කරා ඒක මං හිතන්නේ ඔය මොනවා හරි ඔය මේ 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 මම ෆොටෝග්‍රැෆි අරන් ඉවත් කරනවා නේ ග්‍රැෆික් ඩිසයින් ෆොටෝග්‍රැෆි චිත්‍ර ඇඳා කම්පැනි එක ඔව් නොකරපොද යන්නේ නැද්ද එහෙමද ඒ වගේම තමයි මේ කඩෙත් නැති දෙයන්නේ ඕන දෙයක් තියෙනවා අපි සාමාන්‍යයෙන් පුරුද්දට මේ මේ කියන්නේ මේ අම්මයි තාත්තා යාර අනික් අය මේ ගන්න පුළුවන් දැනක් කියලා දැන් ඉන්ඩිකටු තියෙනවා තියෙනවා බයිසිකල් ටයර් තියෙනවා නැත්නම් බෝල් බයිසිකල් ටයර් පළතුරු නම් නැහැ බෑ එච්චරයි නැත්තේ එතකොට මේ ඉස්කෝලේ ගිහපොයි රාජගිරිය ජනාධිපති එක ඊට පස්සේ එතනින් එහාට නැහැ එච්චරයි එති කියලා හිතුණා හරි එතකොට මේ ඉස්කෝලේ යන කාලේ අන්දපාන නෑ එහෙම නෑ පරිසරෙට ජීවත් වුණා. අපි ඕන තරක ඔළුව ගහලා ඉන්න පුළුවන් නේ. ශ්‍රී ලාංකිකනේ නේ. ශ්‍රී ලාංකික. රයිට්. එතකොට අම්මා කියනද ඉස්සර වගේම හොඳට බිස්නස් වෙනවා කියලා ඔයා එතන ඉන්නකොට. නෑ එහෙම එකක් නෑ මගෙන් මගෙන් මොකක් හරි එකක් වෙනවා. ඒක වෙන්නේ මට කඩේට කෙසේ වෙතත් පාරිභෝගිකයකට වෙනවා. ඒ කියන්නේ මෙහෙම පාරිභෝගිකයකට බඩු ගන්නවට පස්සේ ඇත්තටම බඩු වලට අමතරව එක එක තොරතුරු අරන් ඒවා ඔක්කොම ගිනනවා. මෙතන ඇවිල්ලා පොඩි බේසන් ගොඩක් තියෙනවා. බේසන් එනවා බඩු ගන්න නේ ඔව් මෙහෙම වැඩේ ඉතින් මේ පිරිමිරෙදී හොදනකොට ගතිනේ ඔව් ඒක හරි වැඩි හරියක් හොදන්නේ නැන්නේ පිරිමි පිරිමි ඉතින් ඒකට ගැලපෙනවා මම කවුද හොඳම බේසන් මෙතන දෙන්නේ නාරදපත් නේද නෑ මට අමතරව අද ඊට පස්සේ තින්නේ එහෙමයිද ඈතරලයි ඈතරලයි ඈතර ඒ කවුද සහෝදරයෙකුට එයා ගිය චරිතයක් ආ ඔව් කොම් බෙදා හදා ගන්නවා කියා ගන්නවා ඕම බොහොම ජීවිතේ අඩුයි ටිකක් ඒක මගේ ලුත් අරන් දෙනවා නේ ඔව් ආ තෙල් තෙල් අරන් දෙනවා ජීවිතේට ඉන්නවා ආගේ තාත්තා තමයි මගේ යාළුවා තාත්තා රටින් ගියන් පස්සේ මෙයා මගේ හොඳම යාළුවා වුණා රයිට් එතකොට අනික් එක තමයි මං අහන්නේ ඉතින් දැන් මේ දවස්වල දැන් දැන් ඔය දැන් නිව් නෝමල් කිව්වනේ ඒ කොරෝනා හින්දා අපි නෑ අපේ රටේ ආර්ථික රැකෙල වෙලත් නිව් නෝමල් වෙලා තියෙන දැන් අපි පෙරළුණු පිට හොඳයි කියලා ඉන්නවා කොහොමද බඩු මිනවල ගණන් බඩු වල ගණන් බඩු ගණන් වැඩි වෙලා 100ට තිබ්බ බඩුව 400 වෙලා 300ව වැඩිම වෙලා අඩු වුණා නෑ අඩු නෑ මේ අඩු එකෙන් වැඩි එකට වෙලා තියෙනවා හැබැයි වැඩි එකෙන් අඩු වෙලා වැඩි එකෙන් පොඩ්ඩක් අඩු වුණා අඩු වෙලා රයිට් හැබැයි ඉතින් මේ මේ අඩු වෙලා නෙමෙයි අපි පුරුදු වෙලා මේකට ඒක හරි ඒක හරි ඔව් අඩු වෙලා නෑ හැම එකම එහෙමද මේකම අද මිනිස්සුන්ගේ බයින් පාවර් එක මොකක්ද දැන් මිනිස්සු ඉස්සර වගේ බඩු ගන්නවා දැන් අයිටි එක ටික නැත්තම් අඩු වෙලාද පවර් එක නෙමෙයි හොයන්න ඕනේ ඇටිටියුඩ් එක නාරදයට අද බීලුණු රුපියල් 8 නම් අද 8ට ගෙනියනවා හෙට 500 නම් හෙටත් ගෙනියනවා හැබැයි අනිද්දර රුපියල් 5යි නම් ගෙනියන්න ඕනේ නැත්තම් ඕනේ නැහැ නම් හුඟක් අය කරන්නේ පහක් තියෙනකොට පහ තියෙනකොට ගෙනියනවා තොග ගන්න ගොඩ ගහලා ඔව් හැබැයි ඉතින් බීලුණු කන්න බෑනේ තියාගන්නත් බෑ ගොඩක් තියාගන්නත් බෑ බයින් පව එක නෙමෙයි හැමෝම හිතන්නේ අපි කට්ටිය ඒක තමයි මම කියන්නේ අපි අලුත් විදියට හැමදාම හිතන්නේ නැහැ. බයින් පව එක ගැන හිතන්නේ. පව එක නෙවෙයි ගැන හිතන්නේ. ඇටිටියුඩ් එක ගැන හිතන්නේ. ඒ තමන්ට අවශ්‍ය ප්‍රමාණය පරිභෝජනය කරන පරිභෝගික පරිභෝගික හැමදාම ඕම හිටියොත් මේ ක්‍රයිසිස් එකේ ජීවත් වෙන්න පුළුවන්. අපි අනවශ්‍ය විදිහට මිලදී ගැනීමේදී අනවශ්‍ය විදිහට බඩු මිල ඉහළ යන්නත් පුළුවන්. ඔව්. ඇඳුම් කඩවල් වල විශේෂයෙන්. මේ කාලෙදී ඇඳුම් කඩවල් වල මේ ඇඳුම් උමනාවට ගන්නව නෙවෙයි. ගෙවල් වල පැකට් කඩපු නැති ඒවා තියෙද්දි නැවත ගිහිල්ලා ගන්නවා. හැබැයි මගේ ජීවිතේර මම එහෙම කරලා නැහැ. මට ඕනෙලාට ගිහිල්ලා ඇඳුමක් අරගෙන ගන්නවා මිසක්.
ක්‍රයිසිස් එක දැක මට ඇත්තටම ක්‍රයිසිස් එකක් දැනෙලා නැහැ. දැනෙන්නේ නැහැ. මම ආශ්‍රය කරන හුඟක් අයත් ඒක දැනෙලා නැහැ. මොකද මම හුඟක් කට්ටියත් එක්ක කතා කරන්නේ. දැනෙලම නැහැ. ඔව් දැන් මෙතට ආවට පස්සේ ඔයගොල්ලන්ට પાස්පෝට් එක ගන්න ඕනේ. ඒකෙන් තොරතුරු අහගන්න පුළුවන්. 19 19 ඒ වගේ තමයි රජයේ මොකද ඉන්ෆෝමේෂන් මේක තියෙන ඒ වගේ. මේ මොනවද කියන්නේ දැන් ශ්‍රී ලාංකිකයෙක් විදිහට? ඔව් මම ශ්‍රී ලාංකිකයෙක් කියන එක පාවිච්චි කරේ මට අවස්ථාවක් ඇත්තටම හම්බුණා 98 දී එක පාවිච්චි කරන්න. ශ්‍රී ලාංකිකයෙක් කියන එක මගේ වාසනාවටයි දක්ෂතාවයට මට ජපාන්ට යන්න හම්බුණා. ඒකෙදි මගෙන් ඇහුවා මේ પાස්පෝට් එකේ නැෂනැලිටි එක ලියන්න තිබ්බම මගෙන් ඇහුවා මේ ඇයිවා ශ්‍රී ලාංකිකයෙක් પાස්පෝට් එක. මං කොහොමද ශ්‍රී ලාංකිකයෙක් නෑ මේක නෙමෙයි ඔයාගෙන් ආන්නේ මේ කියලා. මං කොහොමද ශ්‍රී ලාංකිකයෙක් කියලා. නැවතත් ඒක ඇහුවාන් පස්සේ මං නැවතත් මං ඇහුවා. නෑ ඔයාට තේරෙන්නේ නෑ මං කියන එක. මං කො මට හොඳටම තේරෙනවා ඔබතුමා ආන එක. කරන්න දෙයක් නැතිකමට මේක ලියනවා කියලා. නෑ එහෙම බෑ මේක වා සිංහලද දෙමළද මු. මං කොහොමද දන්නේ? ඉස්පිතාලේ දිමාරු වෙලක් දන්නේ. ඒකින්ද මම මම 98 දී මට අවස්ථාවක් හම්බුණා මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්නේ. දැන් අපේ රටේ මිනිස්සුත් ඔහොම හිතුවන හරිනේ. හැමෝම මේ විදිහට හිතනවා නම් හැබැයි අපේ සමහර තැන්වලදී අපිත් අඩුපාඩු ඇති. හැබැයි ඒක කරන්න එපා. හැමෝම ශ්‍රී ලාංකික විදිහට හිතුවොත් මේ රට ගොඩ දාගන්න පුළුවන් හැමෝම එක කට්ටියක් කණියෙන් දෙන්නේ තුන් දෙනෙක් හිතලා මගේ හැමෝම මේ රටේ ජීවත් වෙන හැමෝම පිටරට පුරවැසියෙක් තියෙන මිනිහෙක් හරි කමන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියලා හිතනවා නම් ඌට උදව් කරා මේ තියෙන බොමින්ද ගාව විකුණන්න තියෙන ඒ ගොටු ගොටු ගහලා විකුණන්න තියෙන ඒ ඉස්සර කාලේ අපි ගොටු ගහලා ගොට්ටට තමයි මේ ගේනිච්චේ දැන් කාලේ ඉති ෂොපින් බෑග් අරමේ වෙලා පරිසර විනාශ වෙලා වීදමත් වැඩි වෙලා තියෙන මේ තියෙන ගොටු right sample වන් මේ කඩේට ආවොත් ගොට්ටෙන් හැමදේම දෙන්නේ නැහැ මොනවාද ගොට්ටේ දාලා දෙන්නේ සාමාන්‍ය පරි මම ඇත්තට ප්‍රායෝගිකව ගෙනියන්න පුළුවන් දේවල් ඔව් මේකකට දාලා දුන්නට කමන්නේ පාරිභෝගික හරිය කැමති මාත් එක්ක ආශ්‍රය කරන. ඔව්. අනේ මල්ලි මට ඒක දාලා දෙන්න. දී ලුණු අල ඒ ටික සුදු ලුණු ටික දෙන්න පුළුවන්. ආල් මැස්සු ටිකක් දෙන්න පුළුවන්. පුළුවන් ඒව දෙනවා. මේක මේ මෙහෙම පුරුදු කරනවා මේක ගෙදර ගිය ගමන් දිරනවා. ඊගාව ප්‍රශ්නේ තමයි මේ දවස්වල පත්තරක් නැහැනේ. ඔව් පත්තර නැහැ. බඩු ටික දාන්න යනවනේ කාර් එක ළඟට. කාර් එකේ තියෙනවා ඩිකේ පත්තර. බලාත්කාරකමෙන් ගන්න. අවුරුත් පත්තර දාගෙන ඩිකේ අරලා පෙන්නන්න එපා මෙතන පත්තර උස්ස ගන්නට නියමිත. එහෙනම් ජය වේවා. ෂොපින් බෑග් එකක් 127 තාවක් පාවිච්චි කරන්න පුළුවන්. අඩුම තරමේ 10 වතාවක්වත් පාවිච්චි කරන්න. ස්තුතියි. ඒ බොමින්ද. ඉතින් මේ වගේ මේ පළවෙනි වැඩසටහන දවසේ මං කලේ ඉස්සරහට සමහර විට පාරදී හම්බුනම ඕගොල්ලන් එක්ක මං කතා කරා.